anugrahaya. Looking for a degree in business, computing or law? Call APIIT now for more information. ලොව බොහෝ දියුණු අධ්‍යාපනික ක්‍රමවේදයන්වල භාවිතය සහ ඒ වගේම එහි අවබෝධය පිළිබඳ දැනුම දරුවන්ට ලබා දිය යුතුම කාලයක තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් ඒ කාලය තුළදී විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයෙන් අනතුරු ඔබේ දරුවා සිය උසස් අධ්‍යාපනයේ සැලසුම් කරනවා නම් දෙමව්පියන් විදිහට ඒ වෙනුවෙන් අත්වැළක්වන්නට ඒ වගේම ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පහසුකම් සලසන්නට ඔබ කල්පනාකාරී වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි සූදානම් වෙනවා ඔබට ඒ සඳහා අවශ්‍ය කරන යම් අගපෙන්වීමක් ලබා දෙන්න විශේෂයෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ තොරතුරු තාක්ෂණයේ සම්බන්ධයෙන් ව්‍යාපාර කළමනාකරණය සහ නීතිය වැනි විෂයන් ඔස්සේ ඉතාමත් ගුණාත්මක ප්‍රමිතිගත සහ විශ්වසනීයම අධ්‍යාපනික සේවාවක් ලබා දෙන අපිට ආයතනයත් එක්ක අද ව්‍යාපාර කළමනාකරණ පීඨය සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඒ ඔස්සේ පුදන ලබන ගෞරව උපාධීන් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අපිට ආයතනය සමග මේ කතා බහට බොහොම ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා අපිට ව්‍යාපාර පීඨයේ කතික ආචාර්ය විහංග ජයසිංහ මහත්මයා ප්‍රථමයෙන්ම අයවන ඔබට සුබ දැස්සන. එමෙත් මෙම ආයතනයේ අපිට ව්‍යාපාර පීඨයේ කතිකාචාර්ය හිමාශිද මෙල් මෙනවෙවත් බොහොම ආදරයෙන් වැඩසටහනට පිළිගන්නයි වනුපටත් සුබ දැස්ස. අපිට ආයතනය පිළිබඳව මේ වන විට ඔබ බොහෝ කරුණු කාරණා දන්නවා. ඉතින් දැන් මේ අපිට ආයතනය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන ලබන දායකත්වය ඔබ දැනගන්නට කැමති ඇති විහංග මහත්මයා අපි ඒ තුළින් අපි වැඩසටහන ආරම්භ කරමු. අපිට ආයතනය පටන් ගන්නේ 1999 වර්ෂයේදී. එතැන් සිට බ්‍රිතාන්‍යයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයක අපි අවුරුදු 21ක් අඛණ්ඩව මේ සම්බන්ධතාවය ගොඩනගාගෙන තිනවා. ඒ තුළින් උපාධීන් ප්‍රදානය කරනවා. උපාධීන් ප්‍රදානය කරනවා අංශ හතරක් යටදී. අපි දෙන්නාද නියෝජනය කරන ව්‍යාපාරංශය, ඒ වගේම අපිට තියෙනවා කම්පියුටින් ස්කූල් එකක්, ලෝ ස්කූල් එකක්, පෝස්ට් ග්‍රැජුවේට් ස්කූල් එකක් විදිහට. අපිට ආයතනයේ විශේෂත්වයක් වෙන්නේ අපේ දැනට අපි බිහි කරලා තියෙනවා උපාධිධාරීන් 4000කට වැඩි ප්‍රමාණයක් මේ ලංකාවේ ආර්ථිකයේද. ඒ වගේම තමයි තවත් සුවිශේෂී අංකයක් වෙන්නේ මේ උපාධිධාරීන්ගෙන් 90%ක්ම අපි ගත්තොත් මේ මුල් මාස 3 ඇතුළතම ඔවුන් රැකියාවක් හොයා ගන්නවා. ඒ වගේම මේ රැකියාව ගත්තොත් එහෙම මේක දේශීය රැකියාවලටම සීමා වෙන්නේ නැහැ. මේවා විදේශීය රැකියාව වෙන්න පුළුවන්. තමන්ගේ ව්‍යවසායකත්වයෙන් තමන් පටන් ගන්න ආයතන වෙන්න පුළුවන්. ඒ වගේ. ඒ වගේම තමයි අපි ගත්තොත් මේ ගෝලීයකරණයත් එක්ක අපේ සිසුන්ට අවශ්‍ය වෙනවා මේ අප්ඩේටඩ් නොලෙජ් එකක්. අපි කියනවා මේ ඒක යාවත්කාලීන වූ දැනුම. ඉතින් මේ ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක මේ බිස්නස් ස්කූල් එක විසින් හඳුන්වා දෙන මේ උපාධිය තුළින් අපි දෙන්නේ මේ යාවත්කාලීන වූ දැනුමක් අපේ ශිෂ්‍යයන්ට. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ දැනට තියෙන ගෝලීය ආර්ථික ගැටලු මේ පිළිබඳව සහ අපි ගත්තොත් අපේ ශිෂ්‍යයන්ට ගොඩාක් අවශ්‍ය වෙලා තියෙනවා මේ පිට රටවල්වල ගිහිල්ලා ඒ රස්සාවලට අප්ලයි කරන්න. අපි ගත්තොත් Google, Apple සමාගමවල පවා ඔවුන්ට රැකියාව අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ලාංකිකයන් විදිහට පොඩි තැතිගැන්මක් තියෙනවා මේ ආයතනවලට ගිහිල්ලා ඒ රැකියාව අවස්ථා කරන්න. නමුත් අපිට ආයතනයෙන් මේ ලබා දෙන උපාධියෙන් අපි දැනුම සහ ඒ අවස්ථාව උදා කරලා තියෙනවා අපේ ශිෂ්‍යයන්ට. උසස් අධ්‍යාපනය තුළදී ඔබ සැලකිලිමත් වන්නේ එම අධ්‍යාපන කටයුත්ත පිළිබඳවම නොවේ. ඉන් අනතුරුව ඒ ලැබෙන ප්‍රමිතියත් සමගින් ඔබ කැමති ඇති අන්තර්ජාතික වශයෙන් පිළිගත් යම් රැකියාවක නිරත වන්නේ ඒ තුළින් යම් නිලතල හොබ වන්නට මේ හැමදේම වෙනුවෙන් නම් මූලාරම්භයේදී මේ ලබන අධ්‍යාපනයේ ඇති ප්‍රමිතිය ගුණාත්මක භාවය පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුමයි. අනේ නිසා හිමාශි මෙනවිය මම ඔබෙන් දැනගන්නට කැමති දැන උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිහින දකින උපාධියක් වෙනුවෙන් සිහින දකින ඕන සිසුවෙකු ඇයි අපිට ආයතනය තෝරා ගන්නට ඕනේ? ඔව් සංජුලා, මං හිතන්නේ විහංග අපිට ඉදිරිපත් කර අපිට ආයතනයේ තියෙන සුවිශේෂත්වය මම මූලිකවම කතා කරන්න ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය ගැන.
ඉතින් ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය ගත්තොත් සංජුලා ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය කියලා කියන්නේ UGC එහෙම නැත්නම් ලංකාවේ තියෙන යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එක මගින් අනුමත කරන ලද විශ්වවිද්‍යාලයක්. එතකොට අපි උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීමේදී මේ UGC එක මගින් අනුමත කරන ලද විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. එතකොට එතනින් එහාට ගිහිල්ලා අපි ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය සඳහා බ්‍රිතාන්‍ය තුල තියෙන පිළිගැනීම ගත්තොත් ගිය වසර සලකනකොට ද යුනිවර්සිටි ඔෆ් ද ඉයර් 2021 කියන සම්මානය හිමි කරගන්න ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය සමත් වෙලා තියෙනවා. එතකොට එතනින් එහාට අපි කියන්නේ ටීචින් ක්වොලිටි, එහෙම නැත්නම් ඉගැන්වීමේ තත්ත්වය අතින් ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය රන් සම්මානයෙන් පිදුම් ලබලා තියෙනවා. මීට අමතරව අපි ගත්තොත් ශිෂ්‍ය තෘප්තිය, එහෙම නැත්නම් ස්ටුඩන්ට් සැටිස්ෆැක්ෂන් අතින් ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය බ්‍රිතාන්‍ය තුල පළවෙනි විශ්වවිද්‍යාල 15 පමණ අතර සිටින විශ්වවිද්‍යාලයක්. එතකොට එතනින් එහාට ගියාම සංජලා APIIT ආයතනය තුළ අපි මේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ උපාධීන් පිරිනමන්නේ ඉන්ටර්නල් බ්‍රිටිෂ් ඩිග්‍රි එකක් විදිහට. එතකොට මේ ඉන්ටර්නල් ඩිග්‍රි එකක තියෙන වැදගත්කම තමයි APIIT ආයතනයට සිසුවෙක් හෝ සිසුවියක් ඇවිත් අපිත් එක්ක සම්බන්ධ වෙන, එහෙම නැත්නම් රෙජිස්ටර් වෙන පළවෙනි මොහොතේ සිටම එම සිසුවා හෝ සිසුවිය සලකනු ලබන්නේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ සිසුවෙක් හෝ සිසුවියක් විදිහට. එතකොට එතනින් එහාට ගිහිලා තවත් සුවිශේෂී කාරණාවක් තමයි යම් සිසුවෙක් හෝ සිසුවියක්ට යම් අවස්ථාවක අවශ්‍යතාවයක් පැන නැගුණොත් UK වලට ට්‍රාන්ස්ෆර් වෙන්න අපි මේ ඩිග්‍රී එක ඉන්ටර්නල් ඩිග්‍රී එකක් විදිහට සලකන නිසා ඔවුන්ට ඕනෑම අවස්ථාවක ඔවුන්ට UK වලට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම සමහර සිසුන්ට හිතෙන්න පුළුවන් මට UK වලට නෙවෙයි ට්‍රාන්ස්ෆර් වෙන්න ඕනි, මට ඔස්ට්‍රේලියා වලට යන්න ඕනි. එතකොට මේ උපාධිය ආරම්භ කිරීම තුළින් ඔවුන්ට එම අවස්ථාවත් ලැබෙනවා. ඒ කියන්නේ යම් සිසුවෙක්ට අවශ්‍ය නම් මෙල්බර්න් වල තියෙන ඩීකින් විශ්වවිද්‍යාලයට, එහෙම නැත්නම් සිඩ්නි වල තියෙන වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයට, ඕනෑම විශ්වවිද්‍යාලයකට යාමට ඔවුන්ට මෙම උපාධිය තුළින් අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම සුවිශේෂී, මොකද ඔබ එක උපාධියකට රෙජිස්ටර් වෙලා අපිට රටවල් දෙකකට යන්න මාර්ගය විවෘත වෙනවා. ඉතලි අන්තර්ජාතික ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳව ව්‍යාපාර කළමනාකරණයේ සහ භාවිතයේ පිළිබඳව ඔබට අවශ්‍ය කරන ප්‍රමිතිගත දැනුම ලබා දෙන්නට ඔන්න APIIT ආයතනය ව්‍යාපාර පීඨයේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා ඒ ගෞරව උපාධීන් පිළිබඳ තොරතුරු විමසන්නට සහ ලියාපදිංචිය පිළිබඳ තොරතුරු දැනගන්නට. ඒ වෙනුවෙන් මම ඔබට මතක් කරන්නම් විමසීම සඳහා වූ දුරකථන අංක. ප්‍රථමයෙන්ම කොළඹ ශාඛාව සඳහා වූ දුරකථන අංකය මේ ආකාරයේ 0765 788 788 0765 788 788. මීළඟට මම ඔබට මතක් කරන්නම් නුවර ශාඛාව සඳහා වූ දුරකථන අංකය 0773 577 877 0773 577 877. ඒත් එක්කම ඔබට පුළුවන් මේ ගෞරව උපාධීන් පිළිබඳ තොරතුරු වැඩිදුර විමසන්නට නිල වෙබ් අඩවිය සඳහන් වන්නේ www.apit.lk යනු. ඒත් එක්කම ඔබට මම විදුත් ලිපිනය සඳහන් කරන්නම් තොරතුරු හොමාරු කර ගැනීම සඳහා. ඒ සඳහන් වන්නේ info@apit.lk යනුවේ. දැන් අපි කතා බහ කරමින් ඉන්නේ විශේෂයෙන්ම APIIT ව්‍යාපාර පීඨයේ ඔස්සේ පිරිනමනු ලබන ඒ ගෞරව උපාධීන් පිළිබඳව. මම මීළඟට කැමති විමසන්නට විහඟ මහත්මයාගෙන් දැන් මේ අලුත් උපාධි පාඨමාලාව, එහෙම නැත්නම් අප්ඩේටඩ් ඩිග්‍රීස් පිළිබඳ, ඒ අප්ඩේටඩ් ඩිග්‍රීස් වල තිබෙන වැලියු එක ගැන සරලව කිව්වොත්, එහෙම කිව්වොත් මම හිතන්නේ බොහෝ අයට තේරෙනවා, බොහෝ අය කැමති දැනගන්න. ඉතින් මම කැමති විහඟ මහත්මයා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබ ආයතනයේ ඔස්සේ ගෙන එන මේ අලුත් උපාධි පාඨමාලාවන් පිළිබඳව තොරතුරු. ඔව්, දැනට අපේ APIIT බිස්නස් ස්කූල් එකෙන් පිරිනමන්නේ ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් කියන උපාධිය. මේක ඉතාමත් ජනප්‍රිය උපාධියක්. නමුත් අපි ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය එක්කත් සම්බන්ධ වෙලා උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට අපි අඳුරගෙන තියෙනවා මේ වර්තමානයේ මේ ගෝලීය ට්‍රෙන්ඩ්ස්, අපි කියන ග්ලෝබල් ට්‍රෙන්ඩ්ස් මේවත් එක්ක යනකොට මේ අපේ දැනුම සහ ඒ අපි පිරිනමන උපාධීන් වල යම් වෙනස්වීම් සිදු වෙන්න ඕනි කියලා. ඉතින් මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා සිසුන්ට නවීන දැනුමක් ලබා දෙන්න. ඒ සඳහා අපි ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයක සම්බන්ධ වෙලා අලුත්ම උපාධි පාඨමාලා තුනක් හඳුන්වලා දෙනවා. අපි ගත්තොත් වර්තමානයේ ව්‍යාපාරවල සංවර්ධනයේ පැවැත්මට අවශ්‍යම සාධකයක් තමයි මේ ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය. අපි ගත්තොත් මේ ආයතනයක් විදිහට Apple ආයතනය. ඔවුන්ගේ ප්‍රොඩක්ට්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ ඉනෝවේෂන් කියන එක. ඉතින් මේක මේ ඉනෝවේෂන් කියන එකට අපි විශේෂ තැනක් යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ
COVID-19 වසංගතයත් එක්ක අපේ මේ ජීවන රටාවේ ගොඩාක් වෙනස්කම් සිදු වුණා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි ආහාර පාන ඇඳුම් බෙහෙත් මේ සියලුම දේවල් මේ ඔන්ලයින් ක්‍රමයට තමයි අපි දැන් භාවිතා කරන්නේ. මේකෙන් අපිට පේනවා ව්‍යාපාරත් ඔවුන්ගේ ව්‍යාපාර මොඩල් එක අපි කියන බිස්නස් මොඩල් එක ඔවුන් චේන්ජ් කරන් ඉන්නවා ඩිජිටල් කරණයට. මේක අපි කියනවා ඩිජිටලයිසේෂන් කියලා. ඉතින් මේ ඩිජිටලයිසේෂන් වලටත් අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි මූල්‍ය කළමනාකරණ ශ්‍රේෂ්ඨය ගත්තොත් මොඩර්න් ෆයිනෑන්සිං කියන ඒරියා එකටත් ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. අපි ගත්තොත් සමහර බස් වර්ඩ්ස් ක්‍රිප්ටෝ කරන්සි, බ්ලොක් චේන්, ඩිජිටල් වොලට් මේ වගේ විශාල මේ ඒරියාස් ගොඩක් අපි කවර් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අලුතෙන් අඳුන්වාල් දෙන උපාධි අනුව. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ ගෝලීය අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් අපි කියනවා මේ වර්සටයිල් ඇන්ඩ් එන්ටර්ප්‍රයිසිං ලීඩර්ස්ලා. ඒක තමයි අපි මේ ඩිග්‍රීස් වලින් බලාපොරොත්තු වෙන මූලිකම පරමාර්ථය. මෙවැනි නායකයන් තමයි අපි මේ සමාජයට බිහි කළ යුත්තේ. ඉතින් මං නම් වශයෙන් කියනවා නම් අපි හඳුන්වා දෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තුන BA Honors Business Innovation and Entrepreneurship, BA Honors Digital and Social Media Marketing සහ BA Honors Finance and Business Enterprising. මේ අංශ තුනෙන් තමයි අපි අලුත් උපාධින් ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය හරහා APIIT ආයතනයෙන් ලබා දෙන්නේ. හොඳයි, APIIT ආයතනයේ ව්‍යාපාර පීඨය ඔස්සේ නවතම මුහුණුවරකින් උපාධි පාඨමාලාවන් තුනක් ගෞරව උපාධියක් සඳහා ඔබට ඉගෙන ගන්නට ඒ අවශ්‍ය කරන පාසුකම් සලසා දෙන ආයතනයේ සූදානම් වෙලා ඉන්නා. දැන් ඕනෑම ආයතනයක් තුළ යම් අනන්‍යතාවයක් ගොඩනගෙනම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය තුළ විශේෂයෙන්ම ඉගැන්වීමේ සහ දැනුම ලබා දීමේ ක්‍රමවේදයන්හි තිබෙන ප්‍රමිතිගත භාවය යනු. අනේ හින්දා හිමාශි මෙලි මම ඔබතුමින් දැනගන්න කැමති, දැන් මේ අධ්‍යාපනික රටාවත් එක්ක මේ විෂය පද්ධතියත් එක්ක දරුවන් තුළ මොන වගේ කුසලතාවයන් සංවර්ධනය කරන්න ආයතනයක් ඉදිරි උත්සාහ ගන්නෙ? ඔව් සංජුල, අපි දන්නවා සමස්තයක් වශයෙන් අපි උසස් අධ්‍යාපන ආයතනයක් ගත්තහම අපේ වැඩි අවධානයක් යොමු වෙන්නේ මේ විෂයානුබද්ධිත කරුණු සිසුන්ට ලබා දෙන්න. නමුත් APIIT ආයතනයේ තියෙන සුවිශේෂත්වයක් තමයි මේ විෂයානුබද්ධිත කරුණු හා සමගාමීව සිසුන්ට අවශ්‍ය අනෙකුත් කුසලතා වර්ධනයට අවශ්‍ය වාතාවරණය සැලසලා තියෙනවා. ඇත්තටම අපි APIIT ආයතනය තුළින් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි සිසුවෙක්ට හෝ සිසුවියක්ට අර පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දීම. එතකොට මම අපි වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙන කුසලතා රාශියක් තිබුණත් කුසලතා එකක් දෙකක් ගැන කතා කරොත් අපි මූලික අවධානයක් යොමු කරන කුසලතාවයක් තමයි employability skills. එහෙම නැත්නම් අපි කියනවා යම්කිසි සිසුවෙක් APIIT ආයතනය තුළ උපාධිය සම්පූර්ණ කරනවා හා සමගම ඔවුන් ඉන්ඩස්ට්‍රි එකට ගිහාම ඔවුන් කොයිතරම් ඉන්ඩස්ට්‍රි එකේ employability එකක් develop කරලා තියෙනවා. එහෙම නැත්නම් ready ද job එකක් කරන්න කියන එක අපි හුඟක් අවධානය යොමු කරන පැත්ත. එතකොට අපි යම්කිසි සංකල්පයක් පන්ති කාමරය තුළ සිසුන්ට හෝ සිසුවියන්ට ඉගැන්වීමෙන් අනතුරුව අපි බොහෝ අවස්ථාවලදී guest lecturers-ට invite කරන ඔවුනුන්ගේ දැනුම ෂෙයා කරගන්නවා ස්ටුඩන්ට්ස්ත් එක්ක. එතකොට කොයි ආකාරයේද අපි පන්ති කාමරේ ඉගෙන ගන්න ලැබූ සංකල්පය ඇත්තටම ඉන්ඩස්ට්‍රියේ ඇප්ලයි වෙන්නේ කියන එක ස්ටුඩන්ට්ස්ට දැනගන්න පුළුවන්. ඉතින් එතනින් අමතරව අපි යම්කිසි සංකල්පයක් ඉගෙන ගත්තට පස්සේ ස්ටුඩන්ට්ස්ට අවශ්‍ය නම් ඒක කොයි ආකාරයෙන්ද අර ඉන්ඩස්ට්‍රි සෙටින් එකේ දකින්න කියන එකට අපි ස්ටුඩන්ට්ස්ට ඉන්ඩස්ට්‍රි විසිට්ස් arrange කළා. ඉතින් මේ හැම දෙයක් තුළින්ම අපි අපේක්ෂා කරන්නේ යම්කිසි සිසුවියෙක් හෝ සිසුවෙක් අපේ ආයතනය තුළ උපාධිය සම්පූර්ණ කරනවත් හා සමගම ඔවුන්ට ඉන්ඩස්ට්‍රි රෙඩිනස් කියන එක ඔවුන්ට ලබා දෙන්නේ. ඇත්තට මේක තමයි එක්තරා සුවිශේෂී හේතුවක් අර විහඟ කිව්වා වගේ ඉතාමත් කෙටි කාලයක් තුළ සිසුන්ට හෝ සිසුවියන්ට ඔවුන්ට රැකියා ලබා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙන්නේ. එතකොට එතනින් එහා පැත්තට ගියාම අනිත් වැදගත්ම කුසලතාවය තමයි ඔබ රැකියාවක නිරත වුණත්, ඒ වගේම ඔබ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරත් ඔබට ව්‍යවසායකත්ව කුසලතා, එහෙම නැත්නම් අපි කියන entrepreneurial skills. ඉතින් මේ සඳහා APIIT ආයතනයේ සුවිශේෂී අවධානයක් යොමු කරනවා. ඉතින් ඒ නිසා අපි APIIT ආයතනය තුළ මේ සඳහා ප්ලැට්ෆෝම් එකක් ක්‍රියේට් කරලා තියෙනවා APIIT Inc. නමින්. අවස්ථාව ලැබෙනවා ලංකාවේ දැනට සිටින ඉතාමත් සාර්ථක ව්‍යවසායකයන් ව්‍යවසායකට ඇවිල්ලා ඔවුන්ගේ දැනුම අත්දැකීම් ඔවුන් සමග හුවමාරු කරගන්න. මාෂි පුංචි ඉඩක් වෙන් කරගන්න ඔබෙන්, අපි ඉතා ඉක්මනින් වෙලාව නරඹලෙමු.
රුපියල් 118කට 7GB එනිටයිම් ඩේටා සමග අන්ලිමිටඩ් ඇමතුම්. හිමාශි නැවතත් ඔබට අවස්ථාව. අර මං කිව්වා වගේ සංජුලා අර ප්ලැට්ෆෝම් එක තුල ඉතින් අපි අපේ ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා. එතකොට ඒ තුලින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. එතකොට යම් සිසුවෙක් හෝ සිසුවියක් ඔවුන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හිතනවා නම් ඔවුන්ට ඒ අවශ්‍ය සහයෝගය ලබා දීමටම මේ APIIT ඉන්ක් පිලර් එකෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම අර මේ වගේ සුවිශේෂී කුසලතා වර්ධනය කරනවා අපි ඔවුන්ට විෂයානුබද්ධිත කරුණු ලබා දීම හා ඊට අමතරව. ඉතින් ඒක නිසා තමයි මං කියන්නේ අර APIIT ආයතන තුල අපි සිසුවෙක්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දීම තමයි අපේ එකම බලාපොරොත්තුව. අන්තර්ජාතික මට්ටමේ රැකියාව වෙළඳපොළට පිවිසෙනට සහාය අවශ්‍ය කරන කුසලතාවයන් සංවර්ධනය කරගන්නට ලබාගත් දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන්නට අවශ්‍ය කරන සියලුම පහසුකම් APIIT ආයතනයේ ලබා දෙන්නට සූදානම් වෙලා ඉන්නවා ව්‍යාපාර පීඨයේ ඔස්සේ. ඉතින් ඒ ලබා දෙන උපාධි පාඨමාලාවන් පිළිබඳ තොරතුරු විමසන්නට නැවතත් මතක් කරන විමසීම සඳහා වූ දුරකථන අංක. ප්‍රථමයෙන්ම කොළඹ ශාඛාව සඳහා වූ දුරකථන අංකයේ මේ ආකාරයෙන් 0765 788 0765 788 788 එතෙක්කම නුවර ශාඛාව සඳහා දුරකථන අංකය මේ ආකාරයෙන් 0773 577 877 0773 577 877. ඔබට නිල වෙබ් අඩවිය ඔස්සේද මේ උපාධි පාඨමාලාවන් පිළිබඳව ලියාපදිංචිය ඔස්සේ ඔබ දැනගත යුතු කාරණාවන් පිළිබඳව තොරතුරු දැනගන්නට හැකියාවක් තිබෙනවා. www.apiit.lk යනුවෙන් තමයි නිල වෙබ් අඩවිය සඳහන් වන්නේ. එත් එක්ක මම ඔබට විදුලි ලිපිනිය සඳහන් කරන්නම්. ඒ සඳහන් වන්නේ info@apiit.lk යනුවේ. හොඳයි, මම තවත් ප්‍රශ්න දෙකක්ම තිබෙනවා විහඟ මහත්මයා ඔබෙන් විමසන්න. මුලින්ම දැනගන්න කැමති දැන් මේ උපාධි පාඨමාලාවන් සම්පූර්ණ කිරීමෙන් පසුව ගෞරව උපාධීන් හිමි කරගත්තයින් අනතුරු මොන වගේ රැකී අවස්ථාවන්ද හිමිවන්නේ කියලා, සහ දැන් මේ විශේෂාංගය තුල රැඳී ඉන්න කෙනෙකුට හිතෙන්නට පුළුවන් හොඳයි මම APIIT ආයතනයත් එක්ක සම්බන්ධනොත් මගේ උපාධිය සම්පූර්ණ කරගන්නට කියලා. අන්න ඒ වගේ අයට අපි මතක් කරමු කවදද ඊළඟ බඳවාගෙනීම සිදු කරන්නේ, සහ මොන වගේ මූලික සුදුසුකම්ද අවශ්‍ය වන්නේ මේ උපාධිය සඳහා ඇතුළත් වන්නට. ඔව්, සංජිලා අහපු පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් අපි දැනට ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් කියන උපාධියෙන් අපි දන්නවා සිසුන්ට පුළුවන් මාර්කටිං, ඔපරේෂන්ස් මැනේජ්මන්ට්, සප්ලයි චේන් මැනේජ්මන්ට්, ෆයිනෑන්ස් කියන අංශවලට රැකියාවලට යොමු වෙන්න. නමුත් අපි හඳුන්වා දෙන අලුත්ම උපාධීන් වලින් අපි ගත්තොත් ඔන්ටර්ප්‍රනර්ෂිප් උපාධියෙන් අපිට ඔවුන්ට පුළුවන් ප්‍රඩක්ට් ඉනොවේෂන් මැනේජර්, බිස්නස් ඇනලිස්, ප්‍රඩක්ට් ඩිවලප්මන් මැනේජර් මේ වගේ ස්පෙෂල් ඒරියාස් වලට රැකියාවල් වලට යොමු වෙන. ඒ වගේම අපි ගත්තොත් සෝෂල් මීඩියා පැත්තෙන් ගත්තොත් සෝෂල් මීඩියා මැනේජර්, ඩිජිටල් මාර්කටිං මැනේජර්, බිස්නස් කස්ටමර් ජර්නි ඇනලිස්ට් මේ වගේ විශේෂ රැකියාවන් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් මොඩර්න් ෆයිනෑන්සිං පැත්තෙන් ගත්තොත් ඉන්වෙස්ට්මන්ට් මැනේජර්, පෝර්ට්ෆෝලියෝ ඇඩ්වයිසර්, මැනේජ්මන්ට් අකවුන්ටන්ට් මේ වගේ විශේෂ රැකියාවස්ථාවලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම සංජුලා අහපු දෙවෙනි ප්‍රශ්නේ තමයි බඳවා ගැනීම සම්බන්ධව. අපේ අපි දන්නා මේ කොවිඩ් 19 වසංගතයත් එක්ක ගොඩාක් ඔන්ලයින් කරණයට මේ ලෙක්චර්ස් මේවා ගියා. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි ආරම්භ කරලා තියෙනවා ෆේස් ටු ෆේස් ලෙක්චර්ස්. ඉතින් අපි ආරාධනා කරනවා සියලුම සිසුන්ට, දෙමාපියන්ට APIIT ආයතන සමඟ සම්බන්ධ වෙන්න, ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සාර්ථකව කරගෙන යන්න. අවම සුදුසුකම් වෙන්නේ ඔබ උසස් පෙළ සමත් වී සිටිය යුතුයි. ඉතින් අපේ ආයතන වලට එන්න, කැන්ඩි සහ කලම්බෝ තියෙන ශාඛා වලට එන්න, APIIT එක්ක සම්බන්ධ වෙන්න. අපි ගැන අපිට මීට වැඩිය විස්තර කියන්න පුළුවන් APIIT එක්ක සම්බන්ධ වුණා. අනිවාර්යෙන්ම. ඉතින් ඔබට හැකියාවක් තිබෙන APIIT ආයතනයේ නියෝජිතවරයෙකු සමග සම්බන්ධතාවය ගොඩනගා ගන්න, විශේෂයෙන් මේ උපාධි පාඨමාලාවන් පිළිබඳව තොරතුරු විමසන, ලියාපදිංචිය සඳහා අවශ්‍ය කරන සුදුසුකම් පිළිබඳ විමසන. නැවතත් ඔබට දුරකථන අංක මතක් කරන්නම්. කොළඹ ශාඛාව සඳහා වූ දුරකථන අංකය 0765 788 788, සහ නුවර ශාඛාව සඳහා වූ දුරකථන අංකය 0773 577 877. නිල වෙබ් අඩවිය සඳහන් වන්නේ මේ ආකාරයෙන් www.apiit.lk යනුවෙන්. ඒත් එක්කම නිල විදුලි ලිපිනයත් මා ඔබට සඳහන් කරන්න info@apiit.lk යනුවෙන් තමයි සඳහන් වන්නේ. විශේෂයෙන්ම මතක් කරනවා ඉංග්‍රීසි භාෂාවෙන් දේශන පවත්වන නිසා ඔබට යම් තැතිගැන්වීමක් ඇතිවන්නට පුළුවන් ඔබේ තිබෙන භාෂා කුසලතාවයන්හි ඌන පූර්ණත්වය පිළිබඳව. ඉතින් එවැනි දැනුම සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තිබෙනවා නම් කිසිදු ගැටලුවක් කරගන්නට ඒ අවශ්‍ය වන්නේ නැහැ. මොකද හේතුව තමයි APIIT ආයතනයක් විදිහට ඔබේ භාෂාමය කුසලතාව
නැවතා වැඩි දියුණු කරගන්න සංවර්ධනය කරගන්නට මේ ආයතනය ඔබට නිසකවම උදව් උපකාර කරනවා. ඉතින් මේ විශේෂාංගය තුල අපි කතා බහ කරන්නට යෙදුනේ අපේ ආයතනයේ ව්‍යාපාර පීඨයේ ඔස්සේ මූලික වශයෙන් නවීකරණය කරලාද උපාධි පාඨමාලාවන් තුනක් තිබෙනවා. ඒ තුන ඔස්සේ ඔබට කොහොමද ඔබේ ගෞරව උපාධිය සම්පූර්ණ කරගන්නට අවශ්‍ය කරන පහසුකම් සපයා දෙන්නේ කියන වගේ දේ විශේෂාංගය වෙනුවෙන් ලැබෙන කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා අපිට ආයතනයේ ව්‍යාපාර පීඨයේ කතිකාචාර්ය විහංග ජයසිංහ මහත්මයාට දෙමින්ම අපිට ව්‍යාපාර පීඨයේ කතිකාචාර්ය හිමාශිද මෙල්මෙනවියටත් යලි දවසක හම්බ මේ බලාපොරොත්තු දෙදෙනාටම සම්බන්ධනා. අයිබෝවන් සුබ දවසක්. අයිබෝවන්. අයිබෝවන්. හොඳ අපි සෝදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා යොමු වෙන්නට රැදී සිටින්න ස්වර්ණවාහිනිය සමගින්. අයිබෝවන් ශ්‍රී ලංකා. අනුග්‍රහය. Looking for a degree in business, computing or law? Call APIIT now for more information. Come on, come on.